දැන් මේ ලොක්ඩවුන් එක යම් යම් ප්‍රමාණයට වෙනස් කරන්න පුළුවන්. ෆාමසිටික ඇරලා තියන්න පුළුවන්. ෆාමසිටික සති දෙකක් වහලා එක දවසක් ඇරියොත් මේකේ පොර කනවා. දවස ගාන ඇරලා තියෙනවනම් මිනිස්සු පොර කන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. එතකොට මේක යම් ප්‍රමාණයකට අර අඩි 3ක් දුරින් ඉඳගෙන මේ සීමා කිරීම කරන්න පුළුවන්. නමුත් සති දෙකක් වහලා පැය 4ක් ඇරියොත් මේක පොර කනවා. ඒක නිසා මේවා ගැන කල්පනා කරන්න ඕන. ඊළඟට ආහාර ද්‍රව්‍ය බෙදෙන මධ්‍යස්ථාන කීල්ස් වෙන්න පුළුවන්, කාගිල්ස් වෙන්න පුළුවන්, සතුස වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඉඩ කඩ දෙන්නට ඕන. යම් සීමා සහිත ප්‍රමාණයකට ආහාර ද්‍රව්‍ය නිකුත් කරන්න. නමුත් මේවා වෙන්නේ නැහැ. ඉතින් කාගේ උපදෙස් මත මේවා කරනවද කියන කාර්යබිලවල ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් රටේ යම් ප්‍රමාණයට තිබිය යුතු නිදහස සීමා කරලා, ඒ වගේම යම් යම් ප්‍රශ්න හැදෙන විදිහට කටයුතු කරන්න, කටයුතු කරනවද කියන කාර්යබිලවල ප්‍රශ්නිකුත් තියෙනවා. දැන් මේකේ මූලිකයා විදිහට කටයුතු කරන්නේ හමුදාව. ඉතින් මේ ඇත්තටම මේක විද්‍යානුකූල සහ තාක්ෂණික වැඩක්. මේ කොරෝනා වෛරස් එක පාලනය කිරීම කියන කාර්යනේ. ඒකේ ප්‍රමුඛතාවය තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා හෝ තමයි මේකේ ප්‍රමුඛතම අය වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ උපදෙස් මත තමයි මේ වැඩේ කරන්න ඕනේ. හමුදාව සහ පොලිසිය කියන්නේ මේකට සහයෝගය දෙන, ඒ අයගේ කොටස් කරන කණ්ඩායම් විදිහට ඉන්න ඕනේ. අනිත් අයත් එහෙමයි. මාධ්‍ය වේදින් වෙන්න පුළුවන්, වෘත්ති සමිති වෙන්න පුළුවන්, ප්‍රජා සංවිධාන වෙන්න පුළුවන්, පූජ්‍ය පක්ෂ වෙන්න පුළුවන්. ඒ අයගේ යම් යම් වගකීම් ඉෂ්ට කරනවා. නමුත් සෞඛ්‍ය ශිෂ්‍ය තමයි මේකේ ප්‍රධානතම මේක විෂය අදාළ, ඊළඟ මේක උපදෙස් දෙන, මේක තීරණ ගන්නා වූ කණ්ඩායම්. ඒ අයගේ නිර්දේශ මත තමයි ආණ්ඩුව මේ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා ඒ ප්‍රමුඛතාවයේ නැතිකමෙත් ප්‍රශ්න තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර විශේෂඥයන් විදිහට ඇවිල්ලා රූපවාහිනියට මාධ්‍ය වලට කතා කරනවා. ඒ අය මේ විෂය ප්‍රවීණයෝ නෙමෙයි. දැන් මේකේ වෛරස් පිළිබඳව විශේෂඥයෝ ඉන්න ඕන. වසංගත රෝග පිළිබඳව විශේෂඥයෝ ඉන්න ඕන. ලංකාවේ එහෙම අය ඉන්නවා. නමුත් ඒ අය නෙමෙයි මේකේ විෂය කතා කරන්නේ. විෂය කතා කරන සාමාන්‍යයි. ඒකේ මිදිලා ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන මේ කාරණේදී මේකට අදාළ උපදෙස් ලබා ගත යුත්තේ හරියටම කාගෙන්ද කියන කාරණේ. ඒ උපදෙස් තමයි රටේ මිනිසුන්ට දෙන්න ඕන. දැන් අපි දැක්ක වෛද්‍යවරයෙක් ඇවිල්ලා කියනවා මේකට වැදගත්ම එකක් තමයි කියලා දුම්මල්ලන එක. ඉතින් අපටත් ඒක ප්‍රශ්නයක් තිබුණා. මොකද මේකේ පෙනහළු ආසාදනය වෙනවා මේ වෛරස් එක හින්දා. පෙනහළු ආසාදනයට ලක් වෙන කෙනෙකුට දුම් ඇල්ලීම කියන කාරණේ එච්චර ගෝචර නැහැ. හොඳ එකක් නෙමෙයි. ඊළඟට ඒකේ යම් යම් ව්‍යාපාරات කරන්න පටන් ගත්තා. ලොරි වල අරන් ගිහලා මේ දුම් පැකට් ටිකුණනවා ඒ වගේ දේවල්. අපි දැක්ක ඕස්ට්‍රේලියා වෛද්‍ය විශේෂඥය කියලා තියෙනවා දුම්මල්ලන එකෙන් රෝගේ වැඩි වෙන්න පුළුවන් කියන එක. රෝගියාට අමාරු වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ මත ප්‍රකාශ කරන්න ඉඩ නොදී යුතුයි. මතයක් හරියට ප්‍රකාශ කරනවා නම් ඒක තහවුරු කරපු පර්යේෂණයකින් විමර්ශන එකකින් තහවුරු කරපු මතයක් තමයි ප්‍රකාශ කරන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මතයත් එක්ක මිනිස්සු හැසිරෙන්න පටන් ගන්නවා. මිනිස්සු හැසිරුණාම වෙන්නේ මේ රෝගය හරියට ප්‍රතිකාරයක් නැති වෙනවා, සත්කාරයක් නැති වෙනවා, පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මේ සමස්ත කාරණා ගැන බරපතල අවධානයක් ආණ්ඩුව යොමු කරන්න ඕනේ කියන එක තමයි අපේ අදහස.